නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. චිත්ත සංකාර පටිසංවේදී අස්ස සිස්සාමි ඉති සික්ඛති අස්ස සිස්සාමි ඉති සික්ඛති තීති. පූජනීය මහා සංඝරත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. බෝලංකන්ද තපෝවරණයට පැමිණිච්ච පින්වත් පිරිස වගේම අන්තර්ජාලය හා සම්බන්ධ වෙන ඔයත් සෑම සිල් දෙනාමත් බොහෝම ගෞරවයෙන් යුතුව පිළිගන්න ලබනවා. අපක්ෂපාතී නිරීක්ෂණය කියලා කියන මාතෘකාව යටතේ මහා සතිපට්ඨාන සූත්‍රය කේන්ද්‍රගත කරගත අපේ භාවනා වැඩමුළුවේ අද 8 වෙනි දවස. මේතරම් කාලයක් අපි මේ භාවනා වැඩමුළුව වැඩසටහන කරගෙන ආවේ එක්තරා වූ ක්‍රමානුකූල රටාවකට අනුවයි. පින්නතුනේ පළවෙනියෙන්ම අපි සාකච්ඡාව පටන් ගත්තේ භාවනාවක් කරනකොට අපි ඉන්න ඉරියව්ව සකස් කරගන්නේ කොහොමද කියන ඒ ආකාරයත් එකයි. ඊට පස්සේ ඒ තමන් ඒ ඉරියව්වේ භාවනාව කරගෙන ඉන්නකොට තමන්ට දකින විදගන්ට ලැබෙන කරදර බාධක වෙන කාරණාවන් එකින් එක විසඳා ගනිමුනොයි මේ දක්වා දුර අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මහා සතිපට්ඨාන කියන සූත්‍රය කේන්ද්‍රගත කරගත්ත මූලික කරගත්ත මේ වැඩසටහනට අද දවසේදී මම තෝරගත්ත මාතෘකාව වුණේ සිහිය සහ සැකය කියන මාතෘකාවයි. සාමාන්‍ය ලෝකයේදී අපිට ජීවත් වෙනකොට පෙනෙතුනේ විවිධාකාර විදිහේ කරුණු කාරණාවන් වලට අවස්ථාවන් වලට අවදීන් වලට මුහුණ දෙන්නට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒක සාමාන්‍යයි සරලයි. ඒ මුහුණ දෙන්නට මුහුණ පාන්නට සිද්ධ වෙන කාරණාවන්ගෙන් එකක් තමයි සැකය කියලා කියන්නේ. තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටියට සැකය කියලා කියන විචිකිච්ඡාව නැතිනම් දෙගෙඩියාව හරි අදහසකට එන්ට බැරිකම නීවරණයක් වශයෙන් සඳහන් කරන්නේ. නිවන අවුරවන යහපත අයහපත වහලදාන තමන්ගේ වගේම අනිත් අයගේ සුභසිද්ධිය මකා දමන කාරණාවක් හැටියටයි සැකය කියන දේ සඳහන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය කියන දේ අපේ භවනාවේදී පින්නතුනේ අපිට බොහෝ විට කරදර කරන බාධක කරන වද දෙන කාරණාව. සාමාන්‍ය ජීවිතයේදී අපි විඳින කායික හෝ වේවා මානසික හෝ වේවා දුක් කරදර වලින් නිදහස් වෙන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කායන වූ ක්‍රමය සතිපට්ඨානයයි කියලා. එතකොට ඒ කියන ඉලක්කය සම්පූර්ණ වෙනවා නම් අපේ సంతානය තුල තියෙන සැකේනුත් අපිට නිදහසක් හම්බ වෙන්න ඕන. මේ කියන සතිපට්ඨානේ වැඩිම උසසේ. ඉතින් අද දවසේදී ඔන්න ඔය කියන කාරණාව ගැන යම් කිසි විදියක් කතා බහ කරන්නටයි මගේ බලාපොරොත්තු උත්සාහය. එනතුනේ අපි භාවනාවක් කරන්නට උනා හෝ වේවා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට උනා හෝ වේවා ඔය කියන දිගෙඩියාව ඒ කටයුත්ත ඉදිරියට කරගෙන යන්නට මඟ අහුරවනවා. විශේෂයෙන්ම භාවනාවකදී තමයි මේ කියන දේ අපිට ප්‍රකට කරගන්නට
හොඳටම බලා කියා ගන්නට අවස්ථාව හම්බ වෙන්නේ. ඒත් එක්ක අපිට දැනෙන ඊළඟ විපර්යාසයන් ටික තමයි භවනාව කරගෙන යනකොට මේක කරන්න අකමැත්තක් එනවා. මේක කරන්න බැරි කමක් හිතට එන්න පුළුවන්. මේකට එච්චර ඕන නැති කමක් එන්න පුළුවන්. වගේම මේ කරන දේ ගැන ඒ තරම් විශ්වාසයක් නැති බවක් එන්න පුළුවන්. ඔය කියන කාරණා ඔක්කොම සාමාන්‍ය ජීවිතයේදීත් අපි අත්දකින්නවාමයි පහත සරල සාමාන්‍ය. එම අවස්ථාවකදී වගේ ගොඩක් වෙලාවට. එතකොට භාවනාව කියන විෂයේදී භාවනාව කියන අවධියේදී මේ මාතෘකාවේදී ඔය කියන ගැටලුව අපේ අභිමුඛයට එනකොට වෙනතුනේ අපි වඩන්නේ ආනාපාන සතිය වෙන්න පුළුවන්. හැබැයි ශබ්දයකට හිත යනකොට අපේ හිතට සැකයක් එන්න පුළුවන්. ගොඩක් වෙලාවට එනවා මම මේ කරන්නේ ඇත්තටම බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේශනාවද ඒ කියපු විදිහද නැත්නම් වෙන මොකක් හරි එකක්ද? ආශ්වාසය තේරෙනවා නම් සමහරක් අයට නැත්නම් හුස්ම තේරෙනවා නම් ඒක තුල අපිට විමතියක් සැකයක් තියෙන්න පුළුවන්. මේ එන්නේ හුස්ම එන එකද මේ තියෙන්නේ හුස්ම යන එකද ආදී වශයෙන් ශරීරයේ තේරෙනකොට අපිට කොහේ හරි තැනක ඒ තේරෙන වින්දනය හඳුනා ගන්නකොට අපිට හරි අදහසක් නැති වෙන්න පුළුවන්. මේක සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද සැපත් දුකක් නැති වේදනාවක්ද කියලා. මෙන්න මේ අවධියක් එක්ක තමයි පිනතුනේ මේ වගේ කොටස් එක්ක තමයි සැකේ කියන කාරණේ ඉස්මතු වෙන්න පටන් ගන්න භාවනාව තුළ බව. උදාහරණයකට කිව්වොත් අද දවසේ භාවනාවේදී අපිට හරියට හිතක් හවෙ නැතිනම් මම මේ කරන දේ ආනාපානේම තමයි කියලා නැත්තම් හුස්මක ඒ දැනෙන ස්වභාවය ආනාපානයක් මයි කියන අදහස අපිට තිබ්බේ නැත්තම් එහෙම ඒ තේරෙන ආනාපානය හෝ ඒ තේරෙන ආශ්වාසය හෝ ප්‍රාශ්වාසය අපි විදදරා ගනීවි දැක ගනීවි යම් කිසි වූ සැකමුසු ස්වභාවයකින් එච්චර ඒක ගැන විශ්වාසයක් නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන පින්නතුනේ විශේෂයෙන්ම උපසම්පදා හාමුදුරුවන්ට උපසම්පදා වෙච්ච ඇත්තෝ යම් කිසි දෙයක් කරනවා නම් සැකයක් එක්ක මොනවාරි අපි හිතමුකෝ අපිට දුන්න කෑමක් කියන්නකෝ ඒ කෑමක් සාමාන්‍යයෙන් උගන්නලා තියෙන හැටියට නම් පිළිගන්නට ඕන. හැබැයි පිළිගන්නපු නැති දෙයක් අපි මේක පිළිගන්නලද තියෙන්නේ නැද්ද කියන ඒ සැකයත් එක ප්‍රයෝජනෙට ගන්නවා නම් භුක්ති විඳිනවා නම් එතන ආපත්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි සැකේ හින්දා තියෙන ඒවද. ඒක ඒ තරමටම බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා පින්වතුනි වැඩිපුරම හඳුනාගත යුතු කාරණාවක් කියලා. මටත් මතකයි මගේ භාවනාවේදී මුල් කාලේ ඔය පොතේ දැනුම ගොඩාක් භාවනාවට දාගන්න උනහම තිබ්බ ප්‍රධානම ප්‍රශ්නයක් වුණා දැන් මට මේ තේරෙන්නේ කායानुපස්සනාවද වේදනානුපස්සනාවද චිත්තානුපස්සනාවද ධම්මානුපස්සනාවද කියන මේ ගැටලුව තිබ්බා. ඉතින් අවසනාවකට වගේ මට හම්බ වෙච්ච උපදේශවල තිබ්බේ දැන් ඔය කරන දේ ඒ ගොඩවල් හතරෙන් එකකට දාන්න බලන්න කියලායි. මට හිතා ගන්න අමාරු වුණා මේක කය ඔස්සේ දැනෙන එකක්ද වේදනාව හින්ද තේරෙන එකක්ද හිතේ ස්වභාවයේ හින්ද තේරෙන එකක්ද ධම්මානුපස්සනාව කියන එකේ කාලේ තේරුණෙත් නැහැ මොකද්ද කියලා. මේත් එක පින්නතුනි මගේ හිත එකකවත් පිහිටන්නේ නැති ස්වභාවයක් තිබ්බා. ඕක තමයි සාමාන්‍යයෙන් අපිට වෙන්නේ. අපේ හිත එකකවත් පිහිටන්නේ නැහැ භවනාව තුළදී අපිට ඒ කාරණාව ගැන විශ්වාසය නැති වුණා. ඒ දේ තුළ විශ්වාසය නැති වුණා. ඉතින් මෙන්න මේ ගැටලු විසඳන්නටයි බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේදී අපිට කියලා දෙන්න පෙන්නුනේ අපිට පොඩි හුස්මක් නම් තේරෙන්නේ හුස්මේ ඩිංගිත්තක් නම් තේරෙන්නේ උන්වහන්සේ අපිට දේශනා කරනවා දැන් මං කෙටි හුස්ම ගන්න කියලා. ඒක අනුමත කරන්න කියලා. සැකයක් හදාගන්න අපිට උගන්වන්නේ නැහැ මේක නෙවෙයි ආනාපානෙන් කියලා. මේක නෙවෙයි ආස්වාසය කියලා.
නමුත් දැනට තියෙන එක චුට්ටක් මේ චූටි දෙයක් වෙ මෙතන තියෙන්නේ කියලා තේරුම් ගන්න කියලා කියදෙන. මෙතන චූටි ආස්වාසයක් තියෙනවා. චූටි ප්‍රාස්වාසයක් තියෙනවා. පොඩි වෙලාවක ආස්වාසයක් තියෙනවා. පොඩි වෙලාවක ප්‍රාස්වාසයක් තියෙනවා. ඊට වඩා අපි කරන පැත්ත තමයි ඕක ගැන හිතන්ට කල්පනා කරන්න අර එහෙම ගිහිල්ලා අපි සැක හදා ගන්නවා. සැකේ වැඩි දියුණු කර ගන්න. අන්න එහෙම වෙන්න වුණාම ඊට පස්සේ තියෙන ගැටලුව තමයි ඊළඟට අපිට ආස්වාසිය පොඩ්ඩක් දැනුණා හෝ ප්‍රාස්වාසිය පොඩ්ඩක් දැනනා හෝ අපි අනුමත කරන්නේ නැහැ පින්නතුනි. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ කියන ධර්ම මාර්ගයට අයිති කාරණේ කියලා. මොකද අපි අර ප්‍රායෝගිකව අත්දකින්න දේ විශ්වාස කරනවට වඩා අපේ සැකේ විශ්වාස කරන්නේ හින්ද අපේ හිතේ තියෙන විමුතිය විශ්වාස කරන්නේ හින්ද සාමාන්‍ය ජීවිතය උනත් එක තියෙන්න පුළුවන් මන් දන්නේ කොහොමද මේක දාගන්නේ කියලා. කෙසේ හෝ වේවා භාවනාව තුළදී අපි එතකොට පින්නතුනේ ඩිංග ඩිංග ඉගෙන ගන්න පටන් ගන්නවා. හුස්ම ගන්න එක හුස්ම ගන්නවාමයි කියලා විශ්වාසය ඇති කරගන්නවා. ඒ දෙයත් එක්කම ජීවත් වෙන්න පටන් ගන්නවා. මේකත් එක්ක සම්බන්ධ වෙන්න යන චිත්ත සංකාරයකට දැන දෙන්න යන්නේ නැතුව ඒ දේ දැනගන්නකොට අපේ හිත කතා කරලා කියන වෙනම කතාවක් තියෙනවා නම් මේක හරි හෝ වේවා වැරදි හෝ වේවා මේක හොඳද දන්නේ නරකද දන්නේ ආදී වශයෙන් අර සැකමසුහ අදහස් එළියට එනවා නම් ඒ දේට ඉඩ දෙන්න යන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මෙහෙම අදහස් හිතට එන බව තේරුම් ගන්න. ඒක තමයි හිතේ තියෙන සාමාන්‍ය ස්වභාවය තේරුම් අරගෙන ආපහු අර සාමාන්‍ය වූ ප්‍රകൃති වූ තියෙන දේ අනුමත කරන්න පටන් ගන්න කියනවා. එතකොට පින්නතුනේ භවනාවේදී තමයි සතිපට්ඨානයේදී තමයි ඔය සැකය කියන කාරණේ අපිට විද්‍යාමාන වෙන්නේ. පේන්න පටන් ගන්න. හැබැයි මේක අපි ප්‍රාර්ථනාවක් කරාට හෝ කාට හරි වැඳුම් පිදුම් කරාට හරි බාරයක් උපුට්ට හරි උපකලාට හරි පූජාවක් කළාට හරි අපේ හිතින් අයින් වෙන්නේ නැහැ. අපි ඒ අනුසාරයෙන් වැඩ කටයුතු කළොත් විනා. අපි අනුසාරයෙන් වැඩ කටයුතු කළොත් විනා. හොඳේ. එතකොට පින්නදුනේ සතිපට්ඨානය කියන මාතෘකාව ඔස්සේදී තමා සතිපට්ඨානය කියන මාතෘකාව ඔස්සේදී තමයි පින්නතුනි අපිට අපේ අභ්‍යන්තරයේ තියෙන මෙවන් වූ සත්‍ය පැතිකඩවල ටික පේන්න පටන් ගන්න. හැබැයි සාමාන්‍ය ලෝකයා සැකේ කියන දෙයට ලොකු වැරදි අදහසක් දීලා තියෙනවා. ඒක තියෙන්න බැරි දෙයක් හැටියට. ඒක තිබිය නොයුතු දෙයක් හැටියට. තියෙන්න හොඳ නැති දෙයක් හැටියට. බුද්ධ ශාසනය තුළ සැකේ වර්ණනා කරන්නේ නැහැ. හැබැයි තියෙන විදිය දැනගන්නේ කනුමත කරනවා. මම ආයි කියන්නම්. බුද්ධ ශාසනය තුළ සැකේ වර්ණනා කරන්නේ නැහැ. නමුත් සැකේ තියෙනවා කියන එක දැනගන්න බව අනුමත කරනවා. තමන්ට සැකයක් තියෙනවා නම් ඒ දේ එහෙම එකක් තියෙන විදිය හඳුනා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හරි ලස්සනයි පින්නතුනේ තථාගතයන් වහන්සේ දේශනා කරන සතිපට්ඨාන සූත්‍රය ඇතරම කියනවා නම් ඒකෙනුත් ආනාපාන සති සූත්‍රය අරගත්තොත් එහෙම අපේ ජීවිතේ පෙරන්න කියලා දෙන පෙරහන් කඩවල ගොඩක් වගේ හරියට. පහුගිය කාලේ පුරාවටම ඔයතෝ භවනාවට සම්බන්ධ වෙච්ච ඇතුණා දන්නව ඇති. අපි භවනාවේදී අපිට තියෙන කරදර බාධක ඒ වැතරම ජීවිතේදී තියෙන ඒවා. ඒවා හඳුනාගන්නේ කොහොමද? ඒවාගෙන් මිදෙන්නේ නිදහස් වෙන්නේ කොහොමද කියන එක ඩිංග 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 ඉගෙන ගන්න පටන් ගත්තා. පුරු වෙන්න පටන් ගත්තා. ඒ යන ගමනේදී තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ දැන් අපිට උගන්වන්නේ හිතේ ඇති කරගන්නා වූ අදහස් වර්ගයක් තියෙනවා. ආනාපානය දකිනකොටම ඒ දේත් එක්ක ඇතුලෙන් එන තව එකක් තියෙනවා. මේකද දන්නේ හරි ආනාපානෙ? මේක මේ විදිහට දැනෙන එක වැරදිද දන්නේ නැහැ. මේක මේ 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 තියෙන ස්වභාවය බුදුහාමුදුරු කියූප එකක්ද දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ විදිහට ආනාපානය බලනකොට මට නිවනක් හම්බෙන්න දන්නේ නැහැ. මේ ආකාරයට එන කුකුස්සහගත අදහස් ටික අපි දැන් හඳුනා ගන්න පටන් ගන්නවා. ඊට කලින් කලේ පින්නතුනි ඒ වගේ දෙයක් මතුවෙනකොට
අපි ඒකට තැන දුන්න. ඒ දේ සිහියෙන් දැකලා ඒ දේ බැහැර කරලා ආපහු ආනාපානයට පතිත වුණා නෙවෙයි, ආස්වාසයට හෝ ප්‍රාස්වාසයට පතිත වුණා නෙවෙයි, අපි සිහියට පතිත වුණා. අපි සිහියට නැඹුරු නෑ සමහරවිට, අපි සැකයට පතිත වුණා, සැකයට නැඹුරු වුණා. ඒ සැක සහගතව හිතිච්ච කාරණාව ස්ථීර අදහසක් හැටියට හිතේ තැන්පත් කරගත්තා. ඒකින්ද අපි සැකවන්තය වුණා, ඥානවන්තය නෙවෙයි අපි සැකවන්තය වුණා. එහෙම ගත්තේ නෝ සාමාන්‍ය ජීවිතයේදී පවා සැක සහගතව යම් කිසි දෙයක් දිහා බලන්න පටන් ගත්තොත් එහෙම ඒ දේ අපි හඳුනාගත්තේ නැති වුණොත් පින්නතුනේ මම මේ දේ දිහා සැකේනුයි මේ බලලා තියෙන්නේ කියලා ඒ ඔක්කොම ටික අපි තියාගන්න ස්ථිර හැටියටම තමයි. කොහොමද හිතාගන්නේ මන් දැකපු විදිහ හරියටම හරි ඕකම තමයි වෙලා තියෙන්නේ. මගේ ජීවිතේ ඇතරම කියනවා දැන් අවුරුදු 40කට කිට්ටුයි මං අරන් තියෙන තීන්දුව තීරණ වලින් ගොඩක් මරගෙන තියෙන්නේ වැරදි තීන්දුව තීරණ. දැන් මම ඒක ඇත්තටම අනුමත කරනවා. යම් කිසි දෙයක් දිහා සැකෙන් බලලා මට ඒක සැක හැටියට තේරිලා සැකෙන් ඒකටම උත්තර දෙන්නක් ගිහිල්ලා ඕකත් එක්ක ඉන්න තව යාළුවෙකුත් ඉන්නවන්නේ තරහ කියලා. ඒ සැකේම ඊළඟ යාළුවයි. අමනාපය, ප්‍රතික්ෂේප කිරීම, කෝප වීම. ඒ ඔක්කෝගෙම භුක්ති විඳා විදලා අවසානට දැන් කල්පනා කරලා බලනකොට පින්නතුනේ ආපස්සට හැරිලා නෑ ඒ ඔක්කොම ඔක්කොම වැරදි. මුලින්ම මම හඳුනාගෙන තිබුණා නම් මම මේක දිහා බලන්නේ සැකෙන් කියලා එච්චරයි. හැබැයි එතනින් නවතින්න බැරි වුණා මට. එතනින් නවතින්න බැරි වුණා. එතකොට සතිපට්ඨානේ වඩද්දි තමයි පින්නතුනේ අපිට බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ සාමාන්‍ය ජීවිතයේදී පවා අපි ගාව තියෙන ඔය කිලේශය ඔය අකුසලය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. සාමාන්‍ය ජීවිතයේදී අපි දේවල් වලට සැකෙන් බලනවා නම්, ගැටීමෙන් බලනවා නම්, ආදී විදිහට දකින ස්වභාවයක් තියෙනවා නම් භාවනාවේදී ආස්වාසය සහ ප්‍රාස්වාසය දිහා බලන්නෙත් ඔය විදිහටම තමයි. ඕකම තමයි බලන කෝණය. ඒ හේතු මොකද දන්නවද? ඒක තමයි අප බලන්න මේ හිත දන්නේ. භාවනා කරන්නට වෙන හිතකුයි සාමාන්‍ය ජීවිතයේ ජීවත් වෙන්න තවත් හිතකුයි නෑ අපිට. මේ එකම හිත තමයි මේ මේක සිදුවන්නේ. ඒකයි භාවනාව කියන දෙයට මම කියන්නේ ආත්ම ගවේෂණයක් කියලා. අපේ ජීවිතයේදී අපිටම පේන්න පටන් ගන්නවා. ඒකින්දම තමයි සතිපට්ඨානෙට කට්ටිච්චර කැමති නැති. ඇයි මේක තමන්ගේ වැරද්දමනේ එළියට එන්නේ මුල් කාලේදී. හැබැයි මේ වැරද්ද හඳුනා ගත්තා කියනකො මනාකොට හරියටම ආයේ සංසාරේ කවදාකවත් එයයි වැරද්ද කරගන්නේ නැහැ. එයයි වැරද්ද නිදහස් වෙනවා. මේක පැලස්තරලුල්ලක් නෙවෙයි. 100ට 100කම විසදුම ලැබෙන ක්‍රියාත්මක වෙන විසදුම ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලයි. ඉතින් පින්නතුනේ මේ වගේ කාරණාත් එක්ක අපි භාවනාව පුරුදු කරගෙන යන්නට වුණාම අපිට එක අත්දැකීමක් දෙකක් හම්බ වෙනකොට ඒ අත්දැකීම් ස්ථීර හැටියට ගන්නෙ නැතුව අපි කාලයක් අරගෙන තීඳු තිරන ගන්නට යනවා. ගාහනයක් හැටියට භාවනා කර කර යද්දී සමහර ඇතුළු කියන හාමුදුරනේ එලි දැක්ක කියලා. ඈ කොපාවුනාය කියනවා. නැත්නම් කවුරු හරි ඇවිල්ලා කතා කරාය කොහොම කොහොම හරි කියලා කියනවා. ඒක බාරක් මොන හරි වුණා කියන්නකෝ. නින්ද ගියපු මුත් වගේ දේවල් වෙන්නත් පුළුවන් ඉතින්. කොහොම හරි කමන්නේ හරි අහිංසකයි. ඉතින් එකපාරක් වගේ ඔය දෙකක් එකපාරක් දෙකක් ඔය වගේ දෙයක් වුණාම ඒ දේ මෙහෙම එකක් වෙනවාමයි කියලා ස්ථීර දෙයකට ගන්න නැතුව භාවනාව කියන්නේ මෙහෙම එකක්මයි කියලා හිතට අදහසක් ගන්න නැතුව අපි කාලයක් තිස්සේ පුරුදු කරන්ට උනා නම් ඒ කාරණාව ගැන විනිවිද භාවයක් ඇති කරගන්න පුළුවන්. සැකේ ඇති කරගන්න ප්‍රධානම හේතුව තමයි පින්නතුනේ එක කෝණයකින් බලන එක. එක පැත්තකට විතරක් දකින්නේ. ඒක දිහා තවත් 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 පැතිවලින් දකින්න උත්සාහවන්ත වුණා නම් මේකේ වෙනම කතාවක් තියෙනවා කියලා තේරෙන්න පුළුවන්. අපි හිතාපු පැත්තට වල. ඉතින් භාවනාවෙන් ඇති කරගන්නා වූ විපස්සනාව, විදර්ශනාව කියලා කියන ඒ දේ තමයි අපි කරුණු කාරණා වෙනත් වෙනත් පැතිවලින් දකින්න යොමු කරවන්නේ. වෙනත් වෙනත් පැතිවලින් දකින්න. අපි මේ දකින පැත්තට වඩා තවත් පැත්තකින් දකින්න යොමු කරවන්නේ. මෙන්න මේ කියන දිශානතිය තමයි පින්නතුනේ අපිට ඉවසීම ගෙනල්ලා දෙන්නේ. ඉක්මන් තීරණයකට නොයන තැනට අපි වරන්ගෙන්නේ. එහෙම නැතිනම් අපි ආනාපානයේදී පොඩ්ඩක් ආනාපානය දැක්කොත් මට ඕන එක තිබ්බේ නැති වුණොත් හිතට අදහසක් ගන්නවා
මේක හරියන්නේ භාවනාව හැටියට ආයි මම මේක කරන්නේ නැහැ කියලා. නමුත් ඇත්තටම සිද්ධ වෙන්න පුළුවන් සම්පූර්ණම කාරණාව ඒ වෙලාවදී සිද්ධ වෙනවා. මම ඒක ගැන සැක කරලා ඒ සැකේ මත පිහිටලා ඉන්නක විනා. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන අපේ මූලික කමඨානටම එන්න කියලා නිතර නිතර. ඒක තමයි අපේ ශ්‍රේම භූමිය. ඒක තමයි අපේ නිදහස තියෙන තැන. ඉතින් ඔන්න ඔය කියන දිශා අනතීටයි පින්නතුනේ අපි අපේ භාවනාව අරගෙන යන්න ඕන. චිත්ත සංඛාරය කියන දෙයට තැන දෙන්නේ නැතුව හඳුනා ගන්න ඕන. හඳුනා ගන්න ඕන. හිත ඇතුලේ මෙහෙම කතාවක් වුණා කියන එක තේරුම් ගන්න ඕන. ඒක වහලා දාන්න බෑ අපිට. හැබැයි ඒක ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සම් බයං චිත්ත සංඛාරං කියලා. ඒක බැහැර කර ගන්න ඉගෙන ගන්න ඕන. හැබැයි ඒ බැහැර කරගත්තා වුණත් ආපහු තථාගතයන් වහන්සේ දේශනා කරනවා අස්ස සිස්සාමීති සික්කදී පස්ස සිස්සාමීති සික්කදී. ඒ දේ තියෙද්දිත් මෙයා කරේ හුස්ම දැකපු එකයි. ඒ දේ නැති කරගෙන නැති කර ගනිමින් මෙයා කරෙත් හුස්ම දැකපු එකමයි. එතකොට මෙයාගේ කමටහන මාරු කරන්න ගියේ නැහැ චිත්ත සංකාරයේ හැටියට. ආනාපාණයෙන් අයින් වෙලා ඒ සිතුවිල්ල එයාගේ ප්‍රධාන කමටහන කරගන්න ගියේ නැහැ. මෙන්න මේකයි මේකේ තියෙන රහස. එතකොට පින්නතේ අපි නිරන්තරයෙන්ම අපේ මූලික කමටහනට එන්ට ඉගෙන ගන්න ඕන. ඒක හරියට පොඩි කාලේ දැන් ඔයත්න්ට දරුවෝ ඉන්නවනේ. පොඩි කාලේ මේ ළමයි බය වුණා කියන්නේ කුසල්ලම් කර කර ඉදී කෑ ගහගෙන දුවගෙන ඉන්නේ ගෙට. ඒක අම්ම ගාවට නැත්නම් තාත්ත ගාවට. ආන් ඒ වගේ අපි නිතර නිතර අපේ මූලික කමටහනටම පැමිණෙන්නට කිට්ටු වෙන්නට පුරුදු වෙන්න ඕන. එතකොට අපි අර අලුත් අලුත් අරමුණු වලට යන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. මෙන්න මේ කියන කාරණාව පිළිබඳුනේ අදමට ඔය ඇතන්ට කියන්න ඕනකම තිබ්බේ. අපේ හිතට අකුසල් සහගත අවස්ථා එන්න පුළුවන්. ඒවා ආවට අපි ඒ වගේ නවතින්න නැහැ. අතිදෝසේ ඒකයි මාතෘකාව මම කරගත්තේ සැකය. හැබැයි චිත්ත සංකාර කියන එක සැකයක් විතරක් නෙවෙයි. මේක මහා පුළුල් මාතෘකාවක්. මේකට ගොඩාක් කාරණා අතුල් වෙනවා, අන්තර්ගත වෙනවා. අදදෝසේදී අපි මේක ගැන කතා කරමු. ඊළඟ දවසකදී මීට සමගාමීව යන තවත් මාතෘකාවක් ගනිමු. කෙසේ හෝ වේවා පිනතුනේ ඒ මතුවෙන කුමන හෝ ආකාරයේ අකුසලයක් හෝ එවන් වූ කිලේසයක් වේවා ඒ හැම දෙයකටම අපිට කරන්න තියෙන දේ තමයි ඒ දේ හඳුනාගෙන ආපහු ආනාපානයට එනවා. කාලයක් තිස්සේ මේ දේ පුරුදු කරලා ඊළඟට අපිට බුදුහාමුදුරු දේශනා කරනවා ඒ දේ බැහැර කරගන්න ගනිමින් තියෙන බව තේරුම් අරගෙන ඒ කිලේසය බැහැර කරගන්න ගනිමින්ම ආපහු ආනාපානයට එනවා. ඒ කිලේසයට නතු වෙන යට වෙන ඒ දේට වෙලා ඉන්න කාරණාවක් නෙවෙයි අපි ගන්න. මෙන්න මේකයි අපි ඉගෙන ගන්න ඕන. මොකද අපේ ශ්‍රේම් භූමිය නිදහස ආස්වාසයක ප්‍රාස්වාසයක තියෙන හින්දා සැනසීම මෙතන තියෙන හින්දා. ඉතින් ඔන්න ඔය කියන කාරණාවයි මට ඔයත්තන්ට අද කියන්න ඕනකම තිබ්බේ. මම හිතනවා පුළුවන් තරම මම ඒක සම්ප්‍රේෂණය කළා කියලා. ඒ තුලින් ඔයත්තන්ගේ ජීවිතයට යහපතක් සැලසෙනවා නම් ඒ සින් වේවා කියලා බලාපොරොත්තු වෙනවා. සිල් දෙනාටම තිරුවන් සරණයි.